පාසල් සිසුන් අතර අයිස් මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය භාවිතය ව්‍යාප්ත වන බවට පසුගිය කාලයේ පුරාවටම තොරතුරු වාර්තා වුණා. විශේෂයෙන්ම පාසල් අවට ඇතැම් වෙළඳ සල් සහ විවිධ පුද්ගලයන් මාර්ගයෙන් පාසල් දරුවන් මෙම මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි කර ගැනීමට විවිධ උපක්‍රම ක්‍රියාත්මක වන බවයි පොලිසිය අනාවරණ කළේ. මීට අමතරව පාසල් තුල මත්ද්‍රව්‍ය ව්‍යාප්ත කිරීම සඳහා පාසල් සිසුන්ම යොදා ගැනීමේ ජාවාරමක්ද එළිව තිබෙනවා. මෙම ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පාසල් පරීක්ෂා කිරීමටද අධ්‍යාපන බලධාරීන් සහ පොලිසිය ඒකාබද්ධ වැඩපිළිවෙළක්ද ආරම්භ කිරීමටයි පියවරගෙන ඇත්තේ. ඒ අනුව මෙවන විට දිවයිනේ පාසල් කිහිපයක් ආශ්‍රිතව පාසල් තුලට මත්ද්‍රව්‍ය පැමිණීම වැළැක්වීමට සහ පාසල් අවට වෙළඳ සැල් යලි පරීක්ෂාවට පත් කිරීමට මෙම වැඩපිළිවෙළ යටතේ කටයුතු යොදා තිබෙනවා. කලුතර අධ්‍යාපන කලාපයේ පාසල් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළ ඒ අනුව අද මෙලෙස ආරම්භ කර තිබුණා. ඒ කලුතර කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණයේ යටතේ. පොලිසියෙන් හැමදාම දෙන්නේක් දානවා නම් හොඳයි මේ ස්කෝල ගාවට හැමදාම. චෙක් කරන්නත් ළමයි බය වෙන්නේ නැහැ මේවට. ඒකනේ බොහොම හොඳයි ඉතින් මේ වගේ දේවල් කරන එක. අද විතරක් නෙමෙයි දිගටම කරනවා තවත් ඕනේ අපි නම් කියන්නේ. මේදී පොලිස් නිලසුන කෙන්ද යොදා ගනිමින් අවට වෙළඳ සැල් දැඩි පරීක්ෂාවට ලක් කරනවා. එයාට ස්මෙලින් තියෙනවා. එයාට මොනවා හරි එහෙම දෙයක් තියෙනවා තේරෙනට. ආ. ඔය හිතුවත් එයාට දෙන්න. නුවරඑළිය දිස්ත්‍රික්කයේ නගරබද සහ වතු ආශ්‍රිත පාසල්වලද මත්ද්‍රව්‍ය භාවිතයට හුරු ඇති පාසල් සිසුන් ඉන්මුදා ගැනීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. කොටගල වෙළඳ සංගමය, දිඹුල පතන පොලිසිය සහ පාසල් විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහනට නුවරඑළිය දිස්ත්‍රික් අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ නිලධාරීන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද එක්ව සිටියා. මඩකලපුව දිස්ත්‍රික්කයේද පාසල් පරීක්ෂා කිරීමේ වැඩසටහන ආරම්භ කෙරුණා. නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ පොලිස් නිලසුන කෙන්ද යොදා ගනිමින් මෙම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ක්‍රියාත්මක කළා. පාසල් ආශ්‍රිතව අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ව්‍යාප්ත වීමේ යම් අවදානමක් පවතින බැවින් එය වැළැක්වීම සඳහා ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. අයිස් මත්ද්‍රව්‍යයට පාසල් ළමුන් ලක්ෂ 5ක් ගොදුරු වෙලා ඉන්නවා කියලා වාර්තාවක් තියෙනවා. එහෙම සත්‍යතාවයක් තියෙනවා. අපිට එහෙමම කියන්න බෑ. හැබැයි මම දන්න තරමින් පුනරුත්ථාපනයට 81ක් කැවලා තිනවා කියලා මීට මාසෙක විතර කලින්. හැබැයි කොතරම්ද සංඛ්‍යාත්මකව හරියට නිශ්චිතව කියන්න බෑ. නමුත් අපි පොලිසියත් එක්ක ඉතාම සමීපව වැඩ කරගෙන යනවා. ඒය දන්නවා මොන මොන ප්‍රදේශද මේවට වැඩි හරියක් අබ්බැහි වෙලා තින්නේ කියලා. ඒගොල්ලෝ හඳුනාගෙන තින උදකලා වෙච්ච තැන් තිනවනේ. මම නම් කරන්නේ නැහැ මෙතනින්දලා. ඒ දෙන ලයිස්තුත් එක්ක අපි අවසර දීලා තිනවා. අපි ගුරුවරු වර්ගෙන් ට්‍රේන් කරලා විශේෂයෙන්ම පාසල් දුන්දි හඳුනා ගන්න. සඳුදා උදේ 10 මාට සාකච්ඡාවක් තිනවා. ඩ්‍රග්ස් ප්‍රිවෙන්ෂන් ඔතොරිටි එකයි පොලිසියයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවයි එතකොට අපි ඔක්කොම එකතු වෙලා ඒකවද්ද වැඩසටහනක් හදාගෙන දිවිනු පුරා ප්‍රයත්න කරා. මේක උපදේශනේ තමයි තමයි අපි දැන් ගුරුවරුන්වත් පුහුණු කරන උපදේශනේ.